ඔගොල්ලෝ මේ දකින්නේ අපිට මේ යන අතරමඟදී හම්බ වෙන අන්තිම දියපාර. අපි එහෙම තමයි හිතන් හිටියේ. මේ දියපාර අපිට මූණව කටවගෙන ඒ වදේවල් කරගෙන යන්න බුල. හැබැයි මේක බොන්න බෑ. මොකද උඩට වැහලා පොඩ්ඩක් වතුර මඩ වෙලා තිබුණේ. පේනවනේ? පිලිසුදු ගමන්නේ. ඒත් අපි පොඩ්ඩක් කකුල් ටික පොඩ්ඩක් තෙමාගෙන ආයෙත් උන්න ගමන යන්න පටන් ගත්තා. අමේ අපිට හැමදාම සෙට් වෙනවා මේ ගමන් සගේ සෙට් වෙනවා අපිට. සෝරි. අනිවාර්යයෙන්ම කියන්න ඕන මේ පරිසරය නම් අමුතුම ලස්සනක් තියෙනවා. උගලන්ට ෆ්‍රී ෂූට් එකකට වගේ නේද? ගන්න ඕන නම් නියම පරිසරය. කන්දිය අමාරුද තමයි. තනි කර බෑවමත් තමයි සෙට් වෙන්නේ අපිට. අවුවනේ අපි ගිය ටයිම් මේ තුනට වගේ අපි ගියේ. ඉතින් අපිට අවුවන්න සෙට් උන්නේ මාර නිදාසේ ගමන ගියා. හිතා ගන්න පුළුවන් නේද මේ view එක? බලන්න colors free shoot එකට එහෙම සුපිරිම location එක තමයි මේ આવી තින්නේ අපිට. ඔයගොල්ලන්ට මේ පේන colors නු තමයි තියෙන්නේ දැන් phone එකේ colors ගන්න මේ. වලාකුළු වස්සේ අර බලන්න අපි කන් කරේන වලාකුළුක් වස්සේ අපිට මේ කන්ද නගිද්දි අපිට සෙට් වුණ අපේ අඟ හරහා අපේ හරහා ගියා වලාකුළක් තව YouTube වීඩියෝ එකට වීඩියෝ එකක් අපි දවස් දෙකක් තුන ඇවිල්ලා මේ අපි දෙවිලි දෙක හත්ියා ගහලා පොඩි පණ්ඩක් ගන්න තමයි ඔයගොල්ලෝ දෙන්න පුළුවන් අර දේශී එන්න පානේ ආවිලා අතම යාළුවනේ අර අරුවතර වෙන බයිලයක් කියලා මේ ඇත්තටම අපි දැන් ඉන්නේ වලාකුළක් කස්සේ වගේ තමයි හරිද? ඒ කියන්නේ අපිත් අනික් කඳුත් එක බලනකොට මේ කඳු වලට සමාන්තර වලාකුළු එනවා. ඒකට දැන් අපිට මාර අඟිට කූල්ලයක් දෙනවා අමුතුම කූල්ලයක් දෙන්න එකට. හරිද? ඒක අපිට මේ වටපිටාව වලට හොම පේන්නේ නැහැ අපේ ඒක. හරිද? මීදු මස් ඉන්නවා කියන හැම එකක් පේන්නේ නැහැ. ඔහොම උඩ බැලුවොත් තේරෙන්නේ සම්පූර්ණ මුඩ මීදුම තියෙන අපි කියන අපි දැන් දුරින් දැන් කරේ බැලුවොත් එහෙම අපි ඉන්නේ මීදුමක් අස්සේ. ආයේ මේ වෙලාව වචනෙන් විස්තර කරන්න බෑ මොකද සම්පූර්ණයෙන්ම අපිව වලාකුලකින් වෙහෙල ගියා. ඒකයි ලවපු අමුතුම අත්දැකීමක්. අන්නවනේ ඉතින් පිස්සෝ සෙට් එක කොහේ ගියත් ආතල් කොල්ලෝ සෙට් එකක් කියනවා නම් ඒ ගමන කාම්මැලි වෙන්නේ නැහැ. ඕනනේ පේනවද අපි යන්නේ දැන් මීදුව වලාකුළු වස්සේ මීදු මතරින් දෙවිය ලෝකෙට උගල මේක බලන්න ඕන දෙයක් මුතර බලාගෙන ඉන්න දැන් මෙතනින් උඩට ගියාට පස්සේ කිලින්ම සෙට් වෙන්නේ තැන්නක් හරිද පොඩි තැන්නක් හරිද ඒ හරිය මට පේනවද තනි කරම මීදු මස්සෙන් දැන් යන්නේ හරිද කොච්චර සුපිරිද කියලා ඇත්තරම කිව්වොත් එහෙනම් මේ වගේ තැන් දාලා යන්න හිතෙන්නේ නැහැ. ඉන්න පුළුවන් නම් මෙතන නැවතිලා ඉන්න.
අපිට ඇත්තම බලුවොත් නම් දී ඇලි පේනවා එකයි දෙකයි ඒ පස්ස කියන්නේ බා වීඩියෝ කරනකොට හිතාගන්නව ලංකාවේ උසම දී ඇල්ලත් එක්ක කඳු පන්ති ටිකක් අපිට සමාන්තරව පේනකොට දැන් හැංගීම ඇත්තටම කට්ටිය දෙනවා හයික් කරන එක කරදරයක් කඳු බඩ ගන්නවා හරි අමාරුයි පුදුම දුකක් කරුමයක් කියලා හිතනවා මට ඔයගලන්ට මේගොල්ලෝ දන්නේ නැහැ මේ තියෙන ෆීලිං එක හොටෙල් එක විලාහයක ඉඳලා මේ ගන්න ෆීලිං එක කවදාකවත් කඩාවක් ගන්න බෑ පැය 8ක ජොබ් එකේ හිර වෙලා ඇවිල්ලා මේ වගේ දර්ශනයක් දැක්කට පස්සේ හිත පුදුමාකාර විදිහට නිවිලා යනවා ඇත්තමයි නවතින්න පුළුවන් නම් මෙතන නවතිනවා ලස්සනයි නේද වොයිස් අපි එනම් තව පොයින්ට් එකකට ආවා කියන්නේ හරියට මුදුනට ඇවිල්ලා තින්නේ තව කැම්පින් ගන්න ඉරියා එකට තව ටිකක් යන්න තියෙනවා මෙතන තමයි අපිට වංගෙඩි ගාලට කලින් හම්බ වෙන කඳු මුදුන මෙතන ඉඳන් බැලුවට පස්සේ උගලන්ට ගෙන හතර වටේ 360 view එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කොහොමාරි අපි හිතුවා වගේ වංගිඩි කර පේන දෙක්මානේ අපිට කැම්ප් ගහ ගන්න නියම place එකක් හම්බුණා. අර මෙතනත් අපි කලින් නැවතිච්ච තැන වගේම බබර කන් දියල කෙලින්ම අපිට පේනවා. ඒ ඉස්සරහ වගේ තමයි තියෙන්නේ. වැස්සක් ආපු හින්දා කට්ටියට අට්ටක් ගාලා ගිනි මැලේ ගහන්න ඕන දර ටික හොයාගෙන රැටු ගැන ලිප්පතු කරන දර ටික හොයාගෙන ටෙන් තුනක් ගහගත්තා මේ ගමනේදී සිද්ධ වෙච්ච නරකම දේ තමයි අපිට ලුණු අරන් එන්න අමතකුණා ලුණු ටික කලබලේ දාලාවිල්ලා ලුණු කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි අපිට වැරදුනේ කොහෙවත් නෙමෙයි ලිස්ට් එක හදාගත්තේ නැති එකයි කොමිෂන් සභාව පත් කරේ රනිල්ට වෙච්ච දෙයක් අපිට තේරුම් ගනි අඩු ගන්න යනකොට අපි හතර දෙනෙක් යනකොට අපි දැනගත්තා ඔව් හැබැයි මම එනකොට පතිදුව මට බණීදි මන් දැක්ක මොකක්ද ගිනි වතුරක් වෙයි කියලා උහිදියකෝ ගියේ මෙච්චර පරක් වෙලා හරි පතිදුව ගන්න හිටන්න ඕගොල්ලෝ නම් මොනව දානාවත් ලුණු නම් දාලෙන්න එපා ගම්මත් තමයි ඒක කීරේ දාන්න පෙති උලස්ස. ඊයේ හැම ලබ්බම මේකට දාපන්. දාලා කවලම් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. පුළුවන් නම් හිරමණියක් තිබුණා හිරමණියක් දාන්න. කොහොම හරි අපේ බත් ටිකයි චිකන් ටිකයි හදාගත්තට කන්නම් බෑ. දැන් නැතිම කමට ඉතින් පොඩ්ඩක් බෙදාගෙන අමාරුයි හරි කෑවා. මේ තමයි අපේ පුංචි ගිනිමල පාටිය. කොහොම හරි ආතල්ලගේ පිස්සු ගලගෙන නයිට් එක ගහලා ඔන්න උදේ පාන්දරම නැගිට්ටා. මොකද මට ඕනුණා කඳු වලින් ඉර පායනකොට කොහොමද කියලා බලාගන්න මේ කන්දක් කුඩි දන් බලන්න ලැබෙන දුර්ලභ අවස්ථාවන්නේ ඒක මට අනිවාර්යෙන් බලාගන්න ඕනුණා කොච්චර සීතල වුණත් ගණන් ගන්න බා ගෙදර හිටියේ නම් කවදාකවත් නැගිටින වෙලාවක් නෙමෙයි මේක වෙලා උදේ පාන්දර පහමාරයි දැන් තමයි කට්ටිය නැගිටගත්තේ ඊයේ ගිනි මල පාටියක් දාලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මල තියාගන්න කන්දක් කුඩ කොහරි කැම්ප් කරන්න ඔයගොල්ලෝ ගියොත් එහෙම රෑට කොච්චර මොනව කරත් මොනව බිව්වත් මොනතරම් ඩ්‍රයිවර් නිදාගත්තත් අනිවාර්යෙන්ම උදේට නැගිටලා අනිවාර්යෙන් ඉර පායන ගනම් බලන්න මතක කරන්න එපා. මොකද සමහර දර්ශන තියෙනවා අපිට ජීවිතේ එක පාරයි බලන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි ආයෙත් වංගිඩි ගලට යන එක නැහැ. කට්ටිය නැගිටලා තේ එක හදන්න දැන්. කොමාරි කෝප ටිකක් දාලා තමයි කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දෙක හදනවා යාළුවනේ. අපි තේ ගබුවල බීලා ලෑස්ති වෙන්නේ නැහැ හදන්නේ. ඔහොම යන කෝප අරකට ගියා. ඒ කියන්නේ නිකන් මාත් ඒක මාස කමක් වතුර එකත් උණුමේගෙන වෙනකොට ඉරත් පායගෙන යනවා.
ඊතල දරාගන්නම් බැරි තැන තමයි පොඩ්ඩක් මං ලිපකාවින් වාඩි වුණේ. මොකද ගෙදර හිටියේ නම් රෙද්දක් පෙරම හොඳට නිදාගන්න වෙලාව තමයි මේ. ආගලන්න පේනවද අර කඳු පන්ති සෙට් එක රතු පාට වීගෙන ඉරෙලිය වැටිගෙන යනවා. ඒ කියන්නේ ඊට හරියටම විරුද්ධ පැත්තෙන් කඳු පන්තියට ඉරෙලිය වැටිගෙන තමයි මේ ඉන්නේ. ආමෙන් අපේ ගමන් සගය. රෑගිනි මලේ ගාව කැරේ කැරගෙන ඉඳලා හොඳට වලක් හාරගෙන ගුලි ගෙහිලා කුණුහු මට නිදි. පව්. අපරාද දියල්ලේ අර අපිට සාමාන්‍ය පේන ප්‍රමාණය මේ ටික පල්හැරට. ඉතින් උඩ ටිකත් හැමදේම පේනවා දැන්ට. ඒක නේද? නියම තන ටෙන්ට් එක ගහලා තියෙනවා අපි කැම්පින් ටෙන්ට් එක. වංගිඩි ගල උඩ මේ වතුර නැහැ කියලා අපි හිතුවේ. ඒ වුණාට පොඩි උල්පතෙන් අරගෙන පොඩි කණ්ඩිකකින් එන පොඩි වතුර පාරක් තියෙනවා. ඒක ඇති අපිට මේ බෝතලයකට වතුර ටික පුරව ගන්න. තව පොඩි බාස්කට් එකකට පොඩි වතුර ටික පුරව මූණකට හොදලා නැගට වතුර එකක් දාගන්න ඒ ඇති. දැන් ඊයේ රෑ කරුවෙදි තමයි ගියේ ඉන්න මට ඒටි වීඩියෝ කරගන්න බැරි වුණා. මම දැන් උදේ ඇති එකක් බීලා සෙට් ඇත්තේ ගිහලටත් වීඩියෝ කරලා ඔන්න ඉතින් මම පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්න කීටිය අවස්ථාව උදා වුණා. ඇත්තට මේ වගේ දර්ශනයක් බලන්න පින් කරන්න ඕන. මේ තමයි අලුනේ අපිට තියෙන්නේ. බොන්න උතර හැමදේටම මේක තමයි තියෙන්නේ. ඇත්තටම ගොඩනම් කැලයක් අස්සෙන් තමයි මේ වතුර පාර හොයාගෙන ඉන්න ඕන. අපි මෙතන මෙහෙම ඉදියට මෙතන වැඩි වෙලා අපිට ඉන්නත් බෑ. මොකද දන්නවද අපි මෙතන නාගෙන ගියාගෙන දත් මැදලා කතා කරගෙන ඉන්නකොට අපි එන පාර දිගේම තව කට්ටිය අපි එනකම් බලන් ඉන්නවා මෙතනට එන්න. මොකද මෙතන ලොකු ඉඩක් නැහැ. ආයි 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 කොහොමද? එනවා අපේ ගමනේ අවසාන කොටස අපි පටන් ගත්තා. දැන් තමයි අපි වංගිඩි ගල මුදුනට යන්න හදන්නේ. ඔය ඇතින් පේන්නේ අපි යන තැන තමයි. අමේ තියෙන වංගිඩි ගල මේ හරියන පොඩ්ඩක් අමාරුයි ගමන. මොකද කෙලින්ම අපිට තනි බෑවුමක් තමයි සෙට් වෙලා තියෙන්නේ. අමාරුයි ඒ වුණාට පුදුම ආසාවක් තියෙන මේ ටික ලඟින්න. වෙනවනේ. පොඩක් කරලා සවද්දයක් දාගෙන යනවා නම් හොඳයි. නැත්තම් සරපු දාංකියොත් එහෙම කවුරු වලට පොඩ්ඩක් අමාරුයි. අපි වංගෙඩි ගල ඔච්චර තමයි. මෙතන තමයි කට්ටිය ඇවිල්ලා ෆොටෝ ගහන්නේ. වටපිට බල බල පොඩ්ඩක් නිදහසේ වාඩි වෙලා ඉන්නේ. මේක තමයි තැන. ලොකු ජයග්‍රහණයක් කරා වගේ හිතර දැනෙනවා. ඇත්තම ලස්සනයි. ලස්සනයි කියන්නේ කියන්න වචන නැහැ. හරියට පාරාදීසයට අරන් ඇවිල්ලා එක පාට අතහැරලා දාලා ගියා වගේ. හරි මචං. හරි හයිකේ ඉවරයි. පොඩ්ඩක් හුවන්නම් තියෙන ඇච්චර දැනෙන්නේ නැහැ පොඩි කූල් එකක් යනවා අහුණගත් එක. එහෙනම් අපි ගියා. හායි. මේ අවස්ථාවේ කන්ද අවසන් කරනවා. ඉතමත් තහසුකින් අවසන් කර ගන්නායම. නැත්නම් කලින් ඉදීමත් ඉවරදී.